ජාවින්ගේ පරිණාමවාදී ගැන අපිට ඉතර හොයවිය යුතු දෙයක් නෙවුණත් මේ සැකයක් තියෙනවා නම් මේ සැකේ අයින් කරන තුරු දහම් මගට යන්න බෑ. දැන් සැකේ දුරු කර ගැනීමට මේ පිළිබඳ යමක් තේරුම් ගන්න ඕනේ අපිට. ඒ තහවුරු වෙලා තින්නේ මතේ තහවුරුනේ මොන හේතු උඩද? ඒක දැනගන්න ඕනේ. බුදුදහමට අනුව ඒ සැකේ දුරු වෙනකන් අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අවනත යොමු වෙන්න බෑ. ඒක තේරුම් අරගෙන ඉන්න වෙනවා. යමක් වැරදි නම් ඒ වැරද්දට හේතුව පෙන්වන්න පුළුවන් වෙනවා. යමක් හරි නම් ඒ හරි වාට හේතු පෙන්වන්නත් පුළුවන් වෙනවා. ඒකයි දහම් තේරුම් ගන්න ක්‍රමය. දැන් විද්‍යාඥයෝ හරියට දැනට මේ ඉන්න පිළි ඩාවින්ගේ පරිණාමවාදයට මුල් බැහැ ගන්න හේතුව ඒක සෛලී ජීවියෙක් මොහොත ඇසුරු කරගෙන හටගත්තා. ඒක මතේ එහෙමයි යන්නේ. එතන පටන්ගෙන ක්‍රමේ මුහුදු ජීවීන්ගෙන් ගොඩනැගිච්ච ලෝකයක් තුල සමත් වෙමින් සකස් වෙලා හිටන් ගොඩමිම දෙකේ වාසය කරන්න පුළුවන් සත්තු සතකත් ඔය ගිම්බෝ වගේ සත්ව කොට. ඊට පස්සේ ඒකෙන් කොටසක් ඒ හතුන්ගේ තියෙන අවශ්‍යතාවය මුල් කරගෙන පරිවර්තනය වෙන්න පටන් ගත්තා. ඉගිල්ලෙන හතු ඒ ප්‍රදේශ වලට අනුව දැම හොයාගන්න ඉගිල්ල බැලලා බැලලා යන්න පුළුවන් ඉලක් ක්‍රමෙන් දඟලලා උන්ට රතු වෙන ක්‍රමයක් ආවා. උන් පක්ෂීන් වුණා. ඔයසක් අර බලගාගෙන ගිහිලා හොයන්න පුළුවන් එවුන් ඒ જાති සත්තු වුණා. ඔය ප්‍රවේත තමයි මේ සත්ත්ව ක්‍රම විකාශනයක් ආවයි කියලා ඒගොල්ලෝ මතයක් වෙන්නා. වෙන්නන්න මේ සාක්ෂි මොනවාද? පොසිල. පොසිල පරිවේශණයෙන් තමයි ආදිම සත්වය සුන්දර ජීවීන් බව ඔප්පු කරන්නේ. ආදී හිටිය නම් මේ දැන් ඉන්න සත්තු උන්ගේ ඇටකටුත් මේ පොසිලෝල තියෙන්න ඕනේ. ඊට පැරණි ආදි සත්තුන්ගේ පොසිලෝල තියෙනවා නම් ඇයි මේවා නැත්තේ කියන එක තමයි තර්කය. බුදුරජාන් වහන්සේ දේශනා කරන දවදිව තලයේ තියෙන සියලුම ගස් වැල් අඟල් හතරක කෑලි වල කැපුවොත් මේ මගේ පියා වෙනුවේ, මේ යාගේ පියා වෙනුවේ, මේ ඔහුගේ පියා වෙනුවේ, මේ ඔහුගේ පියා වෙනුවේ කියලා කෑල්ලෙන් කෑල්ල අයින් කළොත් අර දවදිව තලයේ තියෙන සියලුම කෑලි ටික අයින් කරලා බලනවා සිය පරිවර්ත තව එහාට විනාක් එහාට නැහැ. මේ සතර ගමන මේ කල්පේ මුල ඒ තරම් අලාදිවා. සිය පරිවර්ත ඉතර අලාදිද යනවා කිය. දැන් විද්‍යාඥයන්ගේ නවීන පරීක්ෂණ අනුව වසර කෝටි 600කට පැරණි අර පොසිලෝ. පොසිලෝල්ට ගියා පොසිලෝල්ට එහා පොසිල පරීක්ෂා කරනකොට ඒක නිගමනය කරනවා. ලෝකයේ වැඩිම වයස තියෙන්නේ කෝටි 600යි. ඊට වඩා පැරණි ලෝකයක් හම්බ වෙලා නැහැ කිය. පරීක්ෂෙන්න භාජනය කරලා තියෙන්නේ අර ගත්ත පොසිල. ඒවට ගියා අල්ක කාබන් පරීක්ෂණ ආදී පරීක්ෂණ හදාගෙන ඒක මොළිය මැනලා ඒකෙන් තමයි නිගමනය කරලා තියෙන්නේ. කෝටි 600කට පැරණි ලෝකයක් ගැන ඒගොල්ලෝ කියන්නේ. හැබැයි අවුරුදු කෝටි 600 කියනකොටම අර කෑලි වෙන කරන අතරේක කෑලි වෙන කරන්න ඉතල පිය පරපුරේ මොළේ ඉවරයි. හලවෙනිය පැරණි ගියහම කොහොමද පැරණි? ලෝකේ වාස කෝටි 600 නා. ඒකිනු කාලයක් ගියාට පස්සේ නම් මං සත්වේ හට ගන්න පටන් ගත්තා. ඒතර දැන් මේකේ ඉදින පොළොව හැල විදිහක් නෑ. ලෝකේ ආරම්භයේ ඉතල මොහොඳ කියලා ඒගොල්ල නිගමනය කරනවා. එයාලා මොහොඳ තලයක් හට ගත්තා කොහොම හරි. ඒකේ තමයි පොසිලෝල පළවෙනි ජීවීන් හට ගත්ත බවට ඔප්පු කරන් තියෙන පොසිල කියලා කියනවා. මේ ක්‍රමී තමයි විද්‍යාව දැන්න හොයාගෙන තියෙන පරීක්ෂණ වල ගත්ත දත්තයන් මතක කරලා තියෙන ඔය ක්‍රමය. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඉතින් බැලුවොත් එහෙම. ওই තරම් ගා කෑම කාලයක් ඊට වඩා 10,000කට ඈත කාලයක් බැලුවා තවත් එහාටයි. දැන් මේක ඉතින් අපි කොහොමද ඔප්පු කරන්නේ? හේතුවක් හිතුවම ඔප්පු කරලා දෙන්න නැත්නම් බුදුවර කියලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන එක අපි පිළිගන්නේ කිව්වට ඒක ධර්මයේ ධර්මානුකූල නැහැ. ඒක න්‍යාය ධර්මයක් තියෙන්න ඕනේ පිළිගන්න. හිටියෙන් හරි වෙන්නා දෙන්නා මේක න්‍යාය ධර්මය මොකක්ද කියලා. එහෙම පොතිලවල මොහොත ජීවි හට ගන්නා තනි ජීවි හර නොගන්නා හේතුවක් තියෙනවා. හැබැයි ඒක අද විද්‍යාව තව හොයාගෙන නැහැ. ඒ ක්‍රම කතාව මොකක්ද කියලා. මේ ලෝකෙට තියෙනවා මහද්වීප 6ක්. මහද්වීප 6ක් තියෙනවා. 6න් එකක් හැමිලියෙ මොහොතට ගිලා ගෑ. කෝටි 100කට විතර සැරයක් ගිලා බැස්ස සතක්
නැවත මතුවෙනවා. ගියාවිද මහද්වීපයක් නැවත මතුවෙනවා. කෝටි 600 පැන්නේ මහද්වීපේ. එකක් යට යනවා. ඔය යට යනකොට එකක් උඩට එනකොට ඇතිනවා විශාල ජල ගැල්මක්. විශාල ජල කම්පනයක්. භූමි කම්පනයක් ජල කම්පනයක් විශාල විනාශයක්. මෙන්න මේ මහා විනාශයේදී ඇති වෙන ජල කඳන් ඉන්නේ මුහුදේ භාගයකට වැඩි ජල කඳක්. ගොඩබිමට ගහගෙන යනවා අර කම්පනයත් එක්කලා එන වායු හැලිත් එක්කලා. ඒ විලාසේ හටවල් ඔක්කොම හෝදාපාලුවට අහු වෙනවා. විශාල හෝදාපාලුව කියලා විශාල ජන සංඛ්‍යාතියක් විනාශ වෙනවා. මේ අවුරුදු කෝටි 100කට හැරයක් විතර වෙන එකක්. හටක් යට යන ඇතිවෙන්නා වූ අවපීඩනයයි. හටක් උඩරිනව ඇතිවෙන්නා වූ උත්තේජන උත්පීඩනයයි. මේ දෙක මුල් කරගෙන තමයි මේ විනාශය හටගන්නේ. දැන් ප්‍රහණදීන් හටක් යට යන හටක් උඩට එන්නේ හේතුව මොකක්ද? ඒකත් අපි දකින්න ඕනේ. හරි ගැඹුරු දැනක් ඔතන. ලෝකයේ ගොඩබිමක් ඉස්සෙල්ලා හටගන්නකොට එකින් එක ගොඩබිමේ ගොඩබිම තමයි ඉස්සෙල්ලා හටගන්නේ. එක ගොඩබිම හටගෙන කෝටි 600ක් යන තව පැත්තක තව ගුලියක් හටගන්නවා. තවත් කෝටි 600ක් යන තව ගුලියක් හටගන්නවා. ඕකම වගේ තමයි අර 6 හටගන්නේ. ඔයිලාදී මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම හටගත් එක අවුරුදු කෝටි 600ක් පැරණි වෙනකොට ඒක ක්‍රමක්‍රමයෙන් ඇති වෙන සාපේ ක්‍රමයට පරිණාමයට වාදිනේ වෙනකොට ඒ වගේම ජලයේ තාපයේ සීත උෂ්ණ දෙකේ වාදිනේ වෙනකොට අර හටගත්ත ගොඩබිම යම්කි ක්‍රම සතාවට නිකන් හටගන්නේ ක්‍රම සතාවට ඒක හටගන්නේ ඒ හට උස්සයි ඉන්න බලයක් තියෙනවා මේ පොළොවේ මුහුද යටින් මේ එක හට මහද්වීපයක් තව එක සම්බන්ධ නැහැ ලෝකේ නිර්මාණය වෙනකොට හැදින්නේ එකරා ක්‍රම හටාවකට අනුව ලෝක හත්ය ඇතුරු කරන අවිද්‍යාවේ ගති ලක්ෂණ වලට අනුව තමයි මේ ලෝකෙට ඉතෙල්ලාම රූප කලාව ගොඩ නැගෙන්නේ පරමාණු ගොඩ නැගෙන්නේ නැන සුද්ධාස්තක ගොඩ නැගෙන්නේ මේ ගොඩ නැගෙන සුද්ධාස්තක හට ගන්නකොට හිතේ ගති ලක්ෂණයට අනුවයි සුද්ධාස්තක ආකාරය ගන්න මෙන්න මේ ආකාරයට අනුකූලව ලෝකයේ කර්මජ රූප චිත්තජ රූප ගොඩනගනවා මේක තමයි ලෝක මූලය ලෝකයේ රූපවහලේ මුල උතන හරි ගැඹුරු හරි අපේ විග්‍රහය ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියලා මෙන්න මේ ප්‍රධාන ධාතු පහක ගති ලක්ෂණ ඉතලා හිතේ හටගන්න අවිද්‍යාව නිසා අවිද්‍යාවේ හටගන්න ගති ලක්ෂණ වලදී අවිද්‍යාව නිසා ගන්න තීරණය මොකද සත්‍යය මේ ලෝකේ හරියට වටනා නීත්‍යයි සැපයි ආත්මයි ඔබ තමයි ලෝක සත්‍යය ගන්න මානසිකත්වය ඔය මානසිකත්වය නිසා ලෝකයා බලාපොරොත්තු වෙනවා මේ ලෝක සත්‍යය බලාපොරොත්තු වෙනවා එබඳුම මානසිකත්වයේ භුක්ති විඳින්න ආස්වාදයේ භුක්ති විඳින්න අවශ්‍ය කරන පරිසරය මෙන්න මේ බලාපොරොත්තුෙන් හටගන්නකොට අවිද්‍යාවේ තීරණය මොකද්ද ලෝකෙ හැරි වටිනවා මෙන්න මේ වටිනා කියන තීරණය නිසා ලෝකයාට ඕන වෙනවා අනාදි සංසාරයේදී තිබිච්ච මතකයක් මතුවෙලා ඊට අනුකූල එකක් යලි පහළ වුණා නම් කියලා බලාපොරොත්තු වෙනවා මෙන්න මේ බලාපොරොත්තු මුල් කරගෙන යමක් හට ගන්නකොට ඒ බලාපොරොත්තු ගොඩනගලා දෙන චිත්තජ රූපේ අනුකූලව අවිද්‍යාව නිසා වටිනවා කියන දෘෂ්ටියක් ආවනම් ਉਹ බලාපොරොත්තු වෙන්නේ ඒ හම්බ වුණ දේ දැඩි කරලා අල්ලා ගන්න දැඩිව අල්ලා ගන්න මානසිකත්වයේ අවිද්‍යාවේ නිගමනය මෙන්න මේක නිසා හදන රූප දැඩි දෙයක් ගොඩනගන්න අවශ්‍ය විදිහට පටවි ධාතුවක් ගොඩනගන්න අවශ්‍ය වෙන විදිහට හද ගන්නවා ධනී භාවන දෙයක් ගොඩනගන්න අවශ්‍ය විදිහට ඒ වගේම හදගත්තට පස්සේ ඒක ඕපනං හොයා ගන්න බලාපොරොත්තු වෙනවා ඒකත් මානසික ස්වභාවයක් හිඳ ගතියෙහිවත් තේජෝ ලක්ෂණේ එකෙන් පහළ වෙනවා
ඊළඟට ගොඩ නැගිටි දේ පරිහරණය කිරීමේදී එහිමි සොලවන්න ඕනේ. සැලෙන එකක් වෙන්න ඕනේ. සැලණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඕන අතර හද මුරුල් කතිය යුක්ත වෙන්න ඕනේ. මෙන්න මේ නිසා අයගේ හට ගන්නවා බැඳෙන ගති ලක්ෂණය. සැලෙන ගති ලක්ෂණය. වායුමය ගති ලක්ෂණයක් ඒකට අවශ්‍ය වෙනවා. වායුමය ප්‍රදේශයකුත් ඒකට අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය රූප පරිවර්තන වායු රූප හැදෙනවා ඒක. ओके एक इन्हें करे बैदेन जो ने आशा आवंछ तो उस नारी अलग आता आविद्या व्यायाम तो ना तो उस नारी तो बैदेन का तीर लक्षण है हटागान मैं कहीं जा हटागान है गिनने देख कहाँ दाहिन देख कहाँ ओके मिजेन का तीर लक्षण है आती है ना ए तुलो मिजेन के मिजेन डबल लक्षण है सेवात्मा तुलो मिजेन के सैनसी දහස් ස්වභාවයට අනුකූලව ආකාශ ස්වභාවයක් හට ගන්නවා. ඒක රවටි කරන ප්‍රදේශයක්. ඒ ඔක්කොම අත්හැරලා දාලා පැත්තකට වෙනවා නිදහස් වෙනවා. ඒ බඳු ලෝකයෙන් අහක් වෙනවා. ඒතර හට ගන්නවා ආලෝක ලක්ෂණය. දැන් ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ ආලෝක කියලා. එහෙනම් විඥානය කිව්වේ අන්තිම සුද්ධ කරමු කොටසට ගත්තාම ආලෝකේ සම්බන්ධ කොටස. मेरे लोके धातु हायकिन हटागा नहीं में क्रमे हटागा जब मैं क्रमे हटागा तो लोके तुले लोग हाथे या बलाप्रुत से न क्रमे हटावाती ना एकीन ने करे साधा आकर्षण वैली देशे मूल कर गाता हम देशे निशा लोके साथे या अनुंगे देवाल बाहिर देवाल अनु नासला हरी वानासला हरी अंगे गिनी जी रहारी एक समय उन सातु कर गांडे बाल දේහාධික බුද්ධිලයාගේ බලේ ක්‍රියාත්මක කරන බල වැඩි. ඒක නිසා ගිනි බලේ අනි බලයන්ට වඩා ආකර්ෂණීය වැඩි. ලෝභී බුද්ධිලයා මොකද කරන්නේ? දෙන්නේ නැහැ කියලා අල්ලගෙන බදාගෙන ඉන්නවා ගැටෙන්න ශක්තියක් නැහැ. නමුත් අනි බුද්ධිලයා මොකද කරන්නේ? ගැටෙන එක මරලා හරි ගන්නවා. නැරුවා දෙන්නේ නැහැ කියලා බදාගෙන ඉන්නවා ඉතිහාසයක් කරගන්න බැරුව. එර තද ලක්ෂණේ වැඩි මොහේ වැඩි මොහේ ලක්ෂණ නිසා තද දෙයක් ලෝකේ හටගන්න හේතු වෙනවා මේවා හටගත්තාම ඒ හේතුවෙන් හටගත්ත රූප කලාපයන්ගේ ස්වභාවය ගන්න ආකර්ෂණයක් ඒ ගතියට අනුකූලයි දැන් පොන්ටි උපමාවක් මෙතන ගන්න ඕනේ කොහොමද තෝරා ගන්න අපි එක එක මට්ටමේ බල පහක් තියෙන බුද්ධිලිය අරගෙන ළමයි අරගෙන एक वायसे लमाय कट्टिया करना एक एक ना हाई हाथी है वैडी अदुवी वे विनस दिए ना अभी दिनों खानों में दी रखी है ना खाओ हरी में दिनों खालू अल्लाह का तकत्ती तो पाले विनिदिया आगे ईलांग हिरो मत्त में यारे देवे निदिया आगे ईलांग मत्त में यारे तुम्ही निदिया आगे ईलांग मत्त में यारे हाथले निदिया आगे इतने करना त्याग वाले वर्णाकम आदु मैं लमाई कट्टी ओको में आवन सामान के बालाफुलवान कार के में जंगी दिन क्रियात्मक त्याग लगान ඔක්කොම නිදහස් කරලා යගෙන හර ළමයි ටික. කවුරු ඉස්සෙල්ලා ගියා? ටිකක් වෙලා යනකොට මොකද කරන්නේ? වැඩියෙන්ම බල තියෙන කා ගිහලා කනුවල්ලා ගිහින්. අනික පල්ලු කරලා ටිකක් වෙන්නේ පැනලා ගිහලා අනික දෙර පෙරපගෙන ගිහිල්ලා පළවෙනියට කනුවල්ලාගෙන ඉන්නේ ශක්තිය වැඩියෙන්ම ඉන්නේ උන්ටි. ඒ කට්ටිය පරාජය කරන්න බැරි හින්දා ඊළඟ බල මත්ත මේ කට්ටිය තමයි ඒ වටේ ඉන්නේ ඊළඟ කට්ටිය. ඊට පස්සලා දුරලෙව් උන් පරාජය කරන්න බැරි හින්දා ඊළඟ මට්ටමේ ඕම හොගිල අනික් කටිය කරන්න බැරි මේක උඩ ගන්න තෑගක් නැන්න හත්තියක් නැන්න පොර කාල බේරෙන්නේ දෙන්න තෑගන්න සැතෙල්ලා හෙ නිකන් එරිසසලා ඉන්න දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් හැදෙන්නේ නැද්ද අපි දිනුම් කනවා දිලා පරීක්ෂණේ රොහම කළා නම් ඕම ක්‍රමයක් හැදෙනවා මෙන්න මේ වගේ අර ගිනි ගතිය ඇති කරන දාහ ගතිය ඇති කරන බලේ අනික් සියල්ලංගෙන් බල මෙද කරගෙන एक दिन शक्ति निकुत करना वाले मैं निकुत करूँ गिनी रूप है ना तेजास रूप एक दिन माध्य विलाहित ना याम करने लोग माध्य एक दिन लोग के मैदा गिनी लोग का अभ्यास करे अधिक का गिनना विचार करने एक बोटा पीड़ा नहीं हितू अन्नो का इधर वाले लोभी हुए तो बुद्ध के लिए करते एक गिनी मात्रा में एक मा�
ඒ නිකුත් කරපු ශක්තිය අඩංගු වෙලා තියෙන ඊළඟ කොටස. එතනින් ගැලවිලා ගිහලා ඒ වටේ හිටිනවා. ඒක තමයි ලෝකේ වටේ තියෙන ශිලා ගෝලය. ගිනි ගෝලයේ තවරා තියෙන ශිලා ගෝලය. මේ ලෝකේ වාද්‍ය ගිනි වටේ තියෙන ශිලා ගෝලය. දැන් මේ ශිලා ගෝලයේ ළඟට මොකද වෙන්නේ? ඒකේ තිබෙනා වූ යම් කිසි කොටසක් තියෙනවා. රුස්නාවෙන් ඇද ගන්න ගැතියි. ආපෝ ගැතියි. ඒ ගැතියෙන් ශිලා ගෝලයේ බහු කරන්නේ මැදට යන්න බැරි නිසා. ඊළඟ වටහවම හිටනවා ජල ගෝලයේ. අන්න ඒ කින්ද කොටද? ඒ ජල ගෝලයේ මැදමේදී. එක්තරා කොටසක් ඒකින්. අර කියන ජල ගෝල මැදමෙන් එහාට හිටිනවා ආයිහරය පංචකාම ආස්වාදයේ බැඳුණු ඊළඟ කොටස. අරව ගැටෙන කොටස ඊළඟ ඇලෙන කොටස. අන්න ඇලෙන කොටසට ඇවිත් ද්‍රව කොටසේ ඊළඟ මට්ටමක් තියෙනවා. ඇලීමට පළවෙනි දැන තියලා ඒ තුලදී ඇලීම තුල ගැටෙන කොටස. පංචකාම ආස්වාදයේ කොටස. අන්න ඒ කොටස ඒකේ පාවෙන ඊළඟ ද්‍රව්‍යයට තමයි පෘථිවි පිටස්තර කොටස. එහෙනම් මහා දීප කොටස. අන්නේ තුල තමයි ඔය ක්‍රමයේ තමයි ලෝකයේ තුල ලෝක විහය හටගන්නේ. ලෝක නිර්වාණය හටගන්නේ ඔහොම. මෙන්න මේ හටගන්න කොටසේදී අර උඩ තියෙන අවුවට වැස්සට සීතපින්න සීතලට උෂ්ණයට ක්‍රියාත්මක වෙලා අර හටගත්ත ලෝකය හරියට ඉතලා මේ වතුරේ පාවිලා හිටින්නේ. උලන් ගහපු වැලුමයක් වතුරේ දැම්මම තියෙන යම් ආකාරයක ඔන්න ඔය ආකාරය. ඔකයි රටාව. ඒතර මේ හටක් උස්සගෙන ඉන්නේ ඔන්න ඔය කියන බැලුමේ ඇදෙන හුලං කිරෙව්වා වගේ. හට මැද තියෙනවා ගෑස් කොටස. ඒ ගෑස් කොටසෙන් තමයි මේ හට උස්සයි. අර මොකද උඩට වතු කරගෙන ඉන්නේ. ඒකේ හටගන්නේ ඉස්තර වතේ. ගැඹුරුම කොටසක් යට වෙනව තියෙනවා. ගෑස් කොටස මහද්වීපයේ. මෙන්න මේ කොටස අර ක්‍රමක්‍රමයෙන් ඇතිවෙනා වූ අර ගණීබවන පස තුනී වෙලා යනකොට දිරදිර යනකොට ගණීබවණින් අර ගල් ගතියේ තියෙන මහද්වීපයේ තිබෙනා වූ ගල් ගතිය තුනී වෙලා යනකොට ඒකෙන් වැහිලා තිබිච්ච ඉස්තරේ තුනී වෙන තුනී වෙන්නේ අර අප්‍රමාණ වරකින් පොරොෙන් තෙරපගෙන හිටපු අර ඇතුලේ තියෙන පීඩනේ අර හට පලාගෙන ඉතිර තුනී ගල පලාගෙන එකපාරේ එළියට එනවා. එළිය තාපු ගමන් ඒ රට උසයි ඉන්න බෑ. බස් ගාලේ යට යනවා. මෙන්න හිතෙන් හිද්දි මේ රටක් යට යනකොට අනිත් රටවල් ලොකෝම හෝදා පාළුවට ලක් වෙලා අර අවපාතය ඇතිවිට දැනෙද වටින් තිබිට සොන්බර ද්‍රව්‍ය වස්තු ඔක්කොම ගහගෙන ඇවිල්ලා හැටයකම ගානක මහ තට්ටුවක් හැදෙනවා කාලයක් යනකොට. අර මහ විනාශ වෙලා ඊට පස්සේ ඒ තට්ටුව එතන සොන්බර වශයෙන් තැන්පත් වෙනවා. තැන්පත් වෙලා එන වීරණී ඔන්නෝයිටි ආයතනයක් ගලක් බවට පත් වෙනවා. අර හොළු බොළු යට කරගෙන මේක පුන් කන්දල් ඔක්කොම යට කරගෙන ඊට පස්සේ ඒවා දිරලා ඒවැ ගෑස් කරලා ආයතනයක් අර ඉස්තරෙන් ඇතුලේ දිරෙනවා. ඔය ගෑස් එක වැඩි වෙන වැඩි වෙන මොකද යන්නේ? හට උඩට උස්සන් ළඟලනවා. ආ ගෑස් ශක්තිය වැඩි වෙනකොට උඩට ආයි තෙරපනවා. අර උඩින් වැහිච්ච ඉස්තරේ කල් ගණීවානේලා තියෙන නිසා ඒක උඩට ළඟලනකොට තව හටක් ඔය වගේ වෙලාවක අර වගේම විනාශ වෙලා යට යනවා. අන්නේ යට යනකොට ඇතින කැළඹීමෙන් හරි උඩට එන්නේ ළඟලම හද බුස් ගාලා උඩට ගහගෙන ඇදින වතුරේ ආයි පාවෙලා හිටන තුනෙන් දෙකක් විතර වතුරේ යට තුනෙන් එකක් වතුර උඩට ඔය දිදී ඉතින් හතක් උඩ විසේන මහදිවේ යට ගියේ. හරි ඒතකොට ඒක උඩට එනකොට යට ගිය මහදී අලුතෙන් යට ගිය මහද්වීපේට ආයි හරියක් අවුරුදු කෝටි 100 කට පස්සේ විනාශයක් වෙලා යන සොන්බර ඔක්කොම ගිහලා ඒකේ ඉස්තරයක් හැදෙනවා. මෙන්න මේක ඊළඟට දෙවිලා ගිහිලා ඉතින් අර විදිහට ඉස්තර වෙලා ඇතුලේ ගෑස් පිරෙනකොට ඒක උඩ තියෙන හදනකොට අර කෝටි 100ක් යනකොට තව හතක් දිරනවා. ඒක පුපුරලා යට යනකොට අර හත මතුවේ. ඔන්න ඔය ක්‍රමයට අවුරුදු කෝටි 100න් 100ට එක මහද්වීපයක් යට යනවා එකක් උඩ තියෙනවා. ඔන්නම ක්‍රම හතාවක් ලෝකේ ආදීයේ පටන් අනාදීයේ හට ගන්නවා. ඔය චක්‍රයේ ක්‍රියාත්මක වෙවි ලෝකෙ හිඳ වෙවි කියනවා. දැන් මේ ලාදී යම් කිසි රටක් යට යනකොට ඒ රටේ හිටවු සියලුම මිනිස්සු අර මහා විනාශයට අහු වෙලා යට ගිහිල්ලා අර සොන්බරෝට අහු වෙලා යටට ගියාට පස්සේ ගස්කොලන් ගව්වේ වස්තු ඔක්කොම අර ඉස්තරේට යට වෙලා ඕක තැම්බිලා පිච්චිලා කොටසක් ගෑස් වෙන කොටසක් ගල් අඳුරු බවට පත් වෙනවා.
අන්නේ ගල්ලඟුරු තමයි අද කතා කරලා ගල්ලඟුරු ගන්න ආකාරය කියලා ගන්න. ඔන්න එදා හිටව මිනිස්සු කොහෙද ඉන්නේ කියලා දැක්කහම දැන් හොයාගන්න බැහැ. එහෙනම් ගල්ලඟුරු පරීක්ෂා කරලා නැහැ මිනිහ ඇර කඩු ගල්ලඟුරු විතර හොයාගන්න. අනාදි හිටව මිනිස්සුන්ගේ අඳුර හොයන්න ඕනේ. කොයිද හිටියේ? ඇර කඩු හොයන්න ඕන නම් හොයන්න ඕනේ ගල්ලඟුරු. දැන් හත යට ගියාට පස්සේ මොකද වෙන්නේ? හතේ තිබිච්ච කඳු මුදුන යට ගියාට පස්සේ දූපත වෙනවා. මුහුදේ දූපත් වෙනවා. උඩ තාවට පස්සේ ඒක තමයි කඳු මුදුන. නෑ එවරස් දූපත හත උඩ තාවට පස්සේ එවරස් කඳු මුදුන වෙනවා. මුහුදේ යට දූපත වෙලා තියෙන එක. මුහුදු ජීවීන්ගෙන් බිලිකතු ආදිය ගිහිලා ඕකේ තමයි බිල්ල වාසස්ථානය කරගන්නේ. අලත් එවරස් කඳු මුදුන කපලා බලුවාම හාරක් කරගෙන තියෙනවා බිලිකතු. මුහුදු බිලිකතු තියෙනවා ගිය විදිහ දන්නේ නෑ. අවිදිය හොයන්නත් හිතුණේ ඔය ක්‍රමයේ. දැන් මේ රටක් උඩට එනකොට උඩට ආපු රටේ දැන් මුහුදේ මිනිස්සු ජීවත් වෙන සතුද මුහුද සතු. අන මුහුද සතු. දැන් උඩට ආවට පස්සේ හට ගන්න අර මේ බෙලිකටු ආදීන් හටගත්තු. අර පොතිල හට ගැනීමට හේතු වෙච්ච අර ගොනුගල් මිශ්‍ර. නැන අර බෙලිකටු දිරලා ඒකෙන් හටගත්තාවේ ගල් මිශ්‍රණයකින්. ඕක උඩට ඇදී හයි වෙනකොට ඕකේ මුහුදේ හිටපු සතුන් ගෙටි වෙන්න ආපු පුජ්ජ සතුන්ගේ පවා මුහුද සතුන්ගේ පුජ්ජ ශරීරය තමයි අරවට කොටු කොටු වෙන්නේ. ඔන්නවා තමයි පොසිල කියන්නේ. ඉතින් ඔය පොසිල ගිහිල්ලා අවුරුදු 600ක් අවුරුදු කෝටි 600ක් යනකොට පරිණිව මහද්වීපයේ පොසිල හම්බ වෙනවා. ඔය පොසිල පරික්ෂා කළා කියනවා ලෝකේ අවුරුදු 600යි පරිණි කියලා. ඒ ලෝකේ පරිණි වෙන්නේ මහද්වීපයේ යටගින් උඩට අපේ කරන්නේ කියලා. දැන් ලෝකේ පරිණි කොහොමද කොයි විද්‍යාව උපකරණ? ඉතින් ඕක පරික්ෂා කරන මොකද වෙන්නේ? ඕකේ තියෙන මුහුදු දීවිගේ යටකට අර පොසිල ඇස්සේ දීවිලා හොයාගන්න. ලෝකයේ පළවෙනි ජීවියා මුහුදේ හැටගත්තේ මෙන්න ඌ පොසිලවල ඉන්නවා කියන ඕක වෙන්නලා ඉතින් ලෝකේ ආරම්භය වෙන්න අද හද. දැන් බුදුරන් මහතේ පෙන්න පෙක පෙන්න කොහෙන්ද පෙන්න? හැබැයි දැන් බුදුරන් මහතේ පෙන්න පෙකේ අන්න ඌගේ තාත්තා මෙහෙමයි ඌගේ තාත්තා මෙහෙමයි කියලා බලන්නේ ඉතින් අන්න ඌගේ තාත්තා ලෝකේ මහදීවි යට යන කාලේ ඒකට යට ගිහිල්ලා අන්න ඌගේ ගල්ලඟුරු වෙලා තියෙනවා. ඕක දකින්න ඕනේ. ඒකට තාත්තා දැන් වෙලෙහි යට යන ඉසල් දෙවිච්ච ආයිසරයක් කෝරි සිය ගානක එහානකම් බැලිහි තාත්තා. පරබුදු ඒක බලාගෙන ගියාම අනික් හරේ යට ගියේදී ඒගගේ අනිකා ඉන්නවා. මොකද යට ගියේ හතර ගොඩතාවට පස්සේ ආයිසරයක් මිනිසු කාලයක් විනාශ වෙලා ගිහිලා ගල් වැදිය යුගයක් හැදිලා සමක්‍රමී ක්‍රමිකාතිනේ ආයි දිනු වෙලා මොහොඳු යාත්‍ර හදාගෙන ආයි තරු කෝටි ගන්න කරත් අර අනික් හත ආක්‍රමණය කරන්නේ. සාදු සත් ගියේ අලුත් පිටස කොයිද? මේ ජීවත් වෙලා හිටපු හතර ගිහින් ඉතුරු පිටසකින් ආපු අය තමයි අලුත් ගිහින් ඒකේ පදිංචි වුණේ. හතක් යට යනකොට හිටපු කට්ටියද අපේ ආදි පරම ඒ හතේ ඉඳලා යට ගියේ. එනවා මේක බලාගෙන ඉහාර බුදුරජාණන් වහන්සේ පෙන්නපු කෑලියකින් එක අයින් කරපුවා සාපිය පරපුර ඉවර කරන්න බැරි ඕක. ලෝකේ දන් කාබන් පරීක්ෂණේ හොයලා පොදිල පරීක්ෂා කරලා පිය පරපුරේ කියලා වර හොයන්න බැරි ඔන්න ඔය හේතුව. එහෙනම් ලෝක විද්‍යාඥයෝ දත්තයන් දැක නැති නිසා ඒ ඉහාර හොයන්න ක්‍රමයක් නැති ආ ලෝකේ අවුරුදු කෝටි 600ක් පරිණි පොදිල ඔළු ඉස්සෙල්ලා හත්තු හිටියා ඒ තමයි ඉස්සෙල්ලා හදගත්තු සත්තු කියලා මෙහෙම කියන කතාවක් තියෙනවා. මේ ඉතා මෑතකදී ඔය කතාවේ ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද එක පොසිලයක් තමයි පරීක්ෂා කරනකොට ඒ පොසිලේ තියෙන මිනිස් අඩියා. දැන් ඒගොල්ලන් ලොකු ප්‍රශ්නයක් වුණා මේ මිනිස්සු නැති කාලේ මිනිස් අඩියා තියෙන පොසිලයක් වෙන්ද අපිට හම්බුනේ කියලා. දැන් ඒක හරියට වාසියේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ප්‍රමේත අනුව දැන් මේ ලෝකේ යට ගිහිලා එකක් උඩට එනවා හදගත් එකේදී තවත් එක මහද්වීපයක ඉඳපු යම්කිසි ඉතුරු වෙච්ච එකකින් යම්කිසි ක්‍රමහතාවකින් අපිට දැන් ප්ලේන් දිනනවා ඒ වගේ දියුණු රටවල් තියෙනවා. ඒ මිනිහකින් ගිහිලා අර හතර ගොඩ වැස්සන හදගත්ත ඒකේගේ අඩියක් තමයි අර පොසිලේ දහුවෙලා පස්සේ කාලෙක හොයාගෙන මෙන්න මෙහෙම එකක් කියලා හොයාගන්න. මේ ලෝකේ විනාශ වුණාට පස්සේ සියල්ලම විනාශ වෙන්නේ නැහැ. කොටසක් යම්කිසි උපක්‍රමශීලීව විද්‍යා නවීන විද්‍යාවේ දක්ෂතාවයේ උඩ ඒ වගේ අවස්ථාවක් තුල උපක්‍රමශීලීව ඉඳ පුළුවන් කොටස. සමහර වෙලාවට චන්ද්‍රිකා හදාගෙන චන්ද්‍රිකාව නැගලා චන්ද්‍රිකාවෙන් ගිහලා උඩට ගිහින් ඉදියොත් එහෙම අර මහා කම්පණයේ දෙය ආහු වෙන්නේ. ඊට පස්සේ මේ හතරද මොකද වෙන්නේ කියලා බලන්න ගිහින් අර එහෙම වැඩි කොට බහැල අඩියක් ගැහුවා නම් එහෙනම් අන්නේ අඩිය තියෙන පොසිලිය හම්බ වෙනවා. පස්සේ කාලයක හම්බුන එක තමයි මිනිස් අඩියක් තියෙන පොසිලිය හම්බුන ක්‍රමය. අන්නේ එහෙම ක්‍රමයක් මේ ලෝකේ හැදෙනවා. ඒ ලෝකේ විනාශ වෙනකොට නවීන විද්‍යාවේ එක්තරා දියුණු මට්ටමක ආපු කාලයක තමයි මහ විනාශය සිද්ධ වෙන්නේ. ওই කාලේ වෙනකොට එහෙම කාලයක් එන බව මිනිස්සු දැනගත්තාම ඒ නවීන විද්‍යාව ක්‍රම වලින් දැනගත්තාම චන්ද්‍රිකාවෙන් දේවල් හදාගෙන අවුරුදු ගණන් ආහාර ගන්න පුළුවන් මේ පිටි වර්ග හදාගෙන ජලය නිෂ්පාදනය කරන්න පුළුවන් හදාගෙන ඔයා ගිහිලා අවුරුදු ගණන් ඉඳ බුලුවන් ඉදියේ ක්‍රම රටාවක් හදා ගන්නවා ජීවත් වෙන්න. චන්ද්‍රිකායන් කියන හදාගෙන ඒවෙන් ආකාශය ගත වෙනවා ඉන්න. මේ රට ඔක්කොම විනාශ වෙනවා ආපහු වයින්නවා ඒගොල්ලෝ. බැලලා ඉතින් ආයතරය නවීන යුගයක් හදා ගන්න. හැබැයි ඒ යුගය හැදුවට ආයතරයක් ඒවා පරීක්ෂණය කරන්නේ දැන්
නවීන උපකරණ කර්මාන්තශාලා වගුත් ඇති නිසා ඒක ඔක්කොම දිරකඩ වෙලා යනවා. අර ඉදිරි වෙච්ච විදිහ මොකද කරන්නේ? ඉන්න පුළුවන් තැනක වැඩි යුගයේ වහිනවා ආයිතරය. බහලා කාලයක් යනකොට ඔනේ ඒගොල්ලෝ දින දා ආයිතර වැඩි සැපේ දෙන්නේ. ඉතින් අවුරුදු කෝටි 100 100 විතර වෙනස වෙනවා. අන්න ඒක තමයි කෝටි 600 කට වැඩි වැරණි ප්‍රතිවිස් හොයන්න බැරි. ඉතින් ආවිගේ පරිණාමවාදීන් අරගෙන ක්‍රමිකාංශනේ ගතලා හරියන්නේ නැති ඕක. සත්‍යයාගේ මූල ධර්ම බුදුරණන් වහන්සේ දේශනා කරපු ධම්මකල්පික මිනිසයා ලෝකාරම්භ වෙන ලෝකෙද බහලාපු ඒ මේ අර ඉසෙල්ලාම හටගත්ත අර ඕපපාතික ශරීරයන් මේ ලෝකේ දාපු හැටි. ඊට පස්සේ සංසේජය දවන්නා වූ මේ යම් මේ රසායන සංයුතියන් යම් යම් තැන එකතු වෙලා ඒවෙන් හටගත්ත සත්වයින්ගේ මූලික ආරම්භයේ ඒව නිසා සංසේජ සත්‍ය බිහි වෙලා උන්ගෙන් හයිසරේ ජාතිය බෝ කරන්නා වූ ඉතිරි පුරුෂ වාසීන් කොටත් එක බිහි වෙලා ඒකෙන් හටගත්ත ජාති බිහි වෙමින් අන්ලජ ජලාබිජ කොටස බිහි වෙලා ආයි රෝගේ හට ගන්නවා. ඕක තමයි රෝග යන ක්‍රමය. ඕක හරි ගැඹුරු විද්‍යාවක්. මේ විද්‍යාව හොරගන්න උපකරණ වලට ගොචර නෑ වෙන්නේ. ඉතින් මේ නිසා තමයි අපි මේ ලෝකේ අගමුළු හොයන්න ගියොත් එහෙම ඔල් මාදිනා බෙසෙක් වෙනවා කියලා පෙන්නන හොයන්න යන්න එපා. ඔයලා තේරුම් කරගන්න උබලට උපකරණ නෑ. දත්තයක් නෑ කියලා පෙන්නේ මේකයි. ඉතින් මෙහෙම දේවල් දකින්නකොට පෙරවිසු කඩපිල්ලව දකින්න නොවන ලබුවාය. ජාති එකක් දකින්නවා, දෙකක් දකින්නවා, තුනක්, හතරක්, පහක්, 10ක්, 15ක්, 20ක්, 30ක්, 50ක්, 60ක්, 100ක්, 200ක්, 1000ක්, 2000ක්, ලක්ෂයක්, කෝටියක්, ප්‍රකෝටියක් මෙහෙම බලාගෙන යන්න පුළුවන්. සංවර්ත ප්‍රකල්ප, විවර්ත ප්‍රකල්ප, සංවර්ත විවස්ථායි කල්ප ආදි වශයෙන් කියන මේ ලෝකේ හටගන්න ඇති, විනාශ වෙන ඇති, කලින් කල වෙනස් වෙන ඇති. මේවා තමන්ගේ දිවසකින් දැකලා කවදා හරි ඔය වෙච්ච සිද්ධිය දැකලා ඔය ක්‍රමෙන් දැක් ගන්නවා මිස විද්‍යා උපකරණ වලින් ඕක හොයන්න බෑ. මිස ඒ නුවණ නැති කෙනෙකුට මේක දැනගන්න දත්තයක් නැති නිසා කිව්වා සාමාන්‍ය මිනිස්සු ඕක හොයන්න යන්න එපා. අනිකයි මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ ඇත්ත බව පේනවා. අර ටිකක් දුර යනකොට ඒ අය දන්නවා අපිට මේක හොයන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියන එක ඇත්ත කියලා සැක නැති විශ්වාසයක් ඇති වෙනවා. නම් මේ සියල්ල දන්න බුදුරජාණන් වහන්සේ මේ සංවර්ත කල්ප විවර්ත කල්ප මේකේ කෙලවරක් නැති වෙන අනන්ත සංසාර ගමන මේකේ ලෝකසභාවය මේකයි කියලා පෙන්නන පුළුවන්. මේක විශ්වාස කරලා ඒ පස්සේ ගිහින් හරයක් නැහැ, විමුක්තියේ හරයක් නැති බව දන්නවා. නමුත් ඇත්ත ඒකයි කියලා දන්නවා. දැනගින්න ඒක අත්හැරලා දාලා විමුක්තිය ලබා ගන්නවා. Thank you.